ඒ උත්තරාංග තුන බලමු. මේකෙදි ඔන්න ක්‍රියාවලිය කීපයක් තියෙනවා. A B C ඔස්සේ AC දක්වා යම් ක්‍රියාවලියක් තියෙනවා. ඒතකොට AC දක්වා ක්‍රියාවලිය AB වෙලා B ඉන්න C ට වෙනවා. අනිත් එක A DC මාර්ගය ඔස්සේ AC දක්වා AC ට C දක්වා යම් ක්‍රියාවලියක් සිද්ධ වෙනවා. ඒතකොට අපිට කියනවා A ඉඳන් B දක්වා තාප අවශේෂණ වෙනවා ජූල් 200ක්. B ඉඳන් C දක්වා තාප අවශේෂණ වෙනවා ජූල් 700ක්. තාපය අවශේෂණ වෙනවා කියන්නේ ධන. තාප අවශේෂණේ ධන තාපය පිටවීම ඍණ. තාප අවශේෂණේ ධන කියලා ගන්න. ඒතකොට ඩෙල්ටා Q AB ධන ජූල් 200 ධන VC ධන ජූල් 800 ධන විදිහට එනවා. අපෙන් ගන්න A ඉඳන් C දක්වා ක්‍රියාවලියේ ADC මාර්ගය ඔස්සේ යන ඩෙල්ටා U වගේ. ඇත්තට මොන මාර්ගියත් එකයි. ඔන්න අපි වැදගත් කාරණාවක් ඉගෙන ගන්න මේකෙදි. මොකද්ද? යම් චක්‍රීය ක්‍රියාවලියක් අපි PV වගේ ගැන කතා කරන්නේ. යම් චක්‍රීය ක්‍රියාවලියක් ආරම්භ ලක්ෂ්‍යය අවසන් ලක්ෂ්‍යය එකම වෙනවා නම් දැන් මේක නම් AC. ඒතර මොන මාර්ගයෙන් ගියත් අභ්‍යන්තර ශක්තිය සීමිතයි. හැම පැත්තේ මොන පැතෙන් ගියත් අපි බත හතර පහක් කරමු. මේ හැම එකේම ඩෙල්ටා U වගේ නියතයි. මොන පැතෙන් ගියත් එකම ඩෙල්ටා U වගේ වෙනවා. PV ගුණිතේ වැඩි වෙනවා නම් ඩෙල්ටා U ධන වෙනවා. PV ගුණිතේ වැඩි වෙනවා කියන්නේ උෂ්ණත්වයේ වැඩිවීමක්. PV ගුණිතේ වැඩි වෙනවා කියන්නේ උෂ්ණත්වයේ වැඩිවීමක්. ඒ කියන්නේ PV ගුණිතේ වැඩි වෙනවා නම් A ලක්ෂයේ PV ගුණිතයට වඩා C ලක්ෂයේ PV ගුණිතේ වැඩි නම් ඩෙල්ටා U ධන වෙනවා. හරි. ඒකම මාර්ගය මොකක් වුණත් මේ හැම ක්‍රියාවලියෙම ඩෙල්ටා U වගේ නියතයි. එහෙනම් ABC කියන ක්‍රියාවලිය ඩෙල්ටා U හෙවුවා නම් ඒකම තමයි ADC ක්‍රියාවලිය ඩෙල්ටා U. අනිත් ඒවාට ඔහොම ගන්න බෑ. මේකට විතරයි ඩෙල්ටා U ට විතරයි වෙන්නේ. ආරම්භ සහ අවසන් ලක්ෂ්‍ය මත විතරයි ඩෙල්ටා U වගේ ලඳපවතින්නේ. නැත්නම් ඩෙල්ටා U ලඳපවතින්නේ මොනවද? උෂ්ණත්ව වෙනස මත. උෂ්ණත්ව වෙනස මත. ගමන්පති ස්වායත්තයි. ඩෙල්ටා U ලඳපවතින්නේ උෂ්ණත්ව වෙනස මත. උෂ්ණත්වයේ වැඩිවීමක් වෙනවා නම් ඩෙල්ටා U ධන උෂ්ණත්වය අඩුවීමක් වෙනවා නම් ඩෙල්ටා U ඍණ. අපි එහෙනම් AB ක්‍රියාවලිය ගමු. AB ක්‍රියාවලිය AB ක්‍රියාවලිය ගන්නවා. AB ක්‍රියාවලිය ගත්තොත් මොකද වෙන්නේ? ඒක නියත පරිමාණ ක්‍රියාවලියක්. පරිමාණ නියත ක්‍රියාවලියක් කියලා පැහැදිලිවම බලනවා. නියත පරිමාණ ක්‍රියාවලියක්. අන්න ඒවා අපි අඳුර ගන්න ඕනේ. නියත පරිමාණ ක්‍රියාවලියක්. අපි V කොටුවක් ගන්න ඕන V නියතයි. එහෙනම් මේ කාර්යයක ඩෙල්ටා W බිඳුවයි. නියත පරිමාණ ඩෙල්ටා W බිඳුවයි. එහෙනම් ඩෙල්ටා Q සමාන වෙනවා ඩෙල්ටා U ට. එහෙනම් අපිට ලියත හැකි ඩෙල්ටා U වගේ කීයක් කියලාද? 200යි චූල් කියලා. අපි BC ක්‍රියාවලිය ගමු. BC නේද? ඔව්. BC ක්‍රියාවලිය ගමුකෝ. BC ක්‍රියාවලිය ගත්තොත් නියත පින්න ක්‍රියාවලිය. පින්න නියත ක්‍රියාවලිය. පේරණි පින්න නියතයි. ඒ වගේ වෙලාවට කොහොමද අපි ඩෙල්ටා W කියන්නේ? ඒක ලියන්නේ P වාරයක් ඩෙල්ටා V කියලා. මේ ඩෙල්ටා V කියන්නේ අවසාන පරිමාවෙන් ආරම්භ පරිමාව අඩු කරනවා. පරිමාව වැඩිවීම කියලා අපි අදහස් කරන්නේ. ඒතර පින්නේ කීයද? නියත පින්නේ තියෙන්නේ පින්න වෙන්නේ 6 වැඩි කිව්ව 10 වල 4යි. පරිමාව වෙනස ඩෙල්ටා V කියන්නේ ඒතර අවසාන පරිමාවෙන් ආරම්භ පරිමාව අඩු කරනවා. එතකොට 6 ඍණ 3 වැඩි කිරීම 10 ඍණ 3 අපිට එනවා. එතකොට 3යි 3 ඍණ 3යි කියන්නේ 18යි 18යි 180ක් ජූල් බලන්නේ කියලා. 3යි 18යි 180 ජූල්. අන්න ඩෙල්ටා W 180 ජූල් වෙනවා. අපි BC ක්‍රියාවලියෙන් අපි තාමු BC ක්‍රියාවලිය ඩෙල්ටා Q සමානයි ඩෙල්ටා U ධන ඩෙල්ටා W. ඩෙල්ටා Q කියන 700ක් කියලා ඒගොල්ලෝ දුන්නා. තාප අවශේෂණ ඩෙල්ටා U නම් හදන්නේ අපි අපි ඩෙල්ටා U2 කියමු. ඩෙල්ටා W 180ක් කියලා. අන්න ඩෙල්ටා U2 ඔලා ගේනවා අපිට 780ක් වඩව. 725 520. 520 ජූල්. එහෙනම් අපි AC ක්‍රියාවලිය සමස්ත ගත්තොත් A BC හරහා යන ක්‍රියාවලිය ගත්තොත් ඩෙල්ටා U සමානයි. අන්න සමස්ත ක්‍රියාවලිය ඩෙල්ටා U සමානයි. ඩෙල්ටා U1 දන ඩෙල්ටා U2. ඩෙල්ටා U1 ද ඩෙල්ටා U එක එක ක්‍රියාවලිය ඩෙල්ටා U ලේක තුන මුළු ඩෙල්ටා U ට සමානයි. ඒ කීයද එතකොට එන්නේ? මලිනී කීයද අපි හොයාගත්ත 200 කියලා. 200 ධන 520. එහෙනම් 720. එහෙනම් A ඉඳන් C දක්වා මොන මාර්ගේ ගියා? ඩෙල්ටා U ගියද? එහෙනම් A අපේ පල්ලේ මාර්ගෙ මොකද්ද? ADC නේද? ADC වලින් ගියත් ABC වලින් ගියත් වෙනත් මාර්ගෙන් ගියත් ඩෙල්ටා U 720යි. එන උත්තරේ ඉන්න 720 බලමු. 720 දින උත්තරංග 3. එන උත්තරංග 3.